මා මේරටේ ජනතාවට අවධාරණය කර සිටිනවා කරුණා කළා මේ ජනාධිපතිතුමාගෙන් දැන් සතියක් දෙකක් ඇතුළත මැජික් බලාපොරොත්තු වෙන්න නම් එපා. තවදුරටත් මේ ජනමතයට ගරු කරන්නේ නැතුව මොවුන් බලහත්කාරයෙන් මේ බලය රැඳී සිටින්න උත්සාහ කරනවා නම් අපි වහාම ජනාධිපතිතුමාට කියනවා දවසක්වත් පරක්කු වෙන්න එපා. ත්‍රස්තවාදයට උදව් කරපු අනුබල දීපු මිනිස්සුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්න. මහ බැංකු හොරුන්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන්න. මොකද තවදුරටත් මේ රටේ ජනතාව තීරණය කළා තියෙනවා මේ හොරු රැළයි මේ දේශද්‍රෝහි ආණ්ඩුවයි තවදුරටත් බලේ ඉන්න ඕනේ නැහැයි කියන පණිවිඩය මේ රටේ ජනතාව තමන්ගේ ජනමතය තුළින් ප්‍රකාශයට පත් කරලා තියෙනවා. අපට යම් අස්වැසිල්ලක් ලැබිලා තිබෙනවා. අපේ රට, අපේ භාෂාව, අපේ ජාතිය, අපේ ආගම, අපේ දරුවන්ගේ අනාගතය ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ මේ සම්ප්‍රාප්තියත් සමග ආරක්ෂා වෙයි කියලා. ජනාධිපතිවරයාට තමන්ගේ දුර කාලය තුළදී පාර්ලිමේන්තුවේ කටයුතු කරගෙන යන පාර්ලිමේන්තුවට උගත් බුද්ධිමත් වියතුන් පිරිසක් තෝරාපත් කර ගැනීමට මහන්සි වෙනවා. රටේ සමාජයේ විවිධ තරාතිරම්වල උගතුන්, බුද්ධිමතුන්, වියතුන් මේ සියලු දෙනාගේ දැනුම ඒකරාශී කරගෙන තමයි ඔහුගේ ප්‍රතිපත්ති ප්‍රකාශ සකස් කරේ. මා ඉල්ලා සිටිනවා මේ සිස්ටම් චේන්ජ් කරන්න කියලා බොරු වචනවලට විතරක් සීමා වෙලා වැඩ කරන්න හැකියාවක් නැහැ. ඔන්න ඔබට අවස්ථාවක් තියෙනවා මේ සිස්ටම් එක චේන්ජ් කරන්න. ජරා ජීර්ණ වූ මේ 225 දිනකට ඇඟිලි දික් කරන එක නෙවෙයි. තෝරාපත් කරලා යවනකොට සුදුසුකම් තියෙන උගතුන්, බුද්ධිමතුන්, වියතුන් පාර්ලිමේන්තුවේ වගකීම සම්පූර්ණයෙන් මහජනතාව වන ඔබට බාරයි.